මට ලැබුණු මාතෘකාව විවසායකත්වය. දැන් මේක අලුත් මාතෘකාවක් වගේ අපිට දැනුණට මේ මාතෘකාව ගැන අපේ ඉතිහාසයේ කතා කරන්න පටන් ගන්නේ අපි හැමෝම දන්න අපගේ ජාතික වීරවරයෙක්. අපි කවුරුත් මේක ගැන හිතන්නේ නැහැ. ඒ තමයි අනගාරික ධර්මපාලතුමා. උන්වහන්සේ කියනවා, උතුමා කියනවා මේ රටේ ගොඩනගන්න ඕනේ නම් ජාතික වශයෙන් ඒකේ මුල ආරම්භය ගන්න ඕනේ විවසායකයෝ. එතුමා තමයි අලියා ගිනිපිටි කර්මාන්තායතනයට ඒ අවශ්‍ය කරන තාක්ෂණ දරුවන් දෙන්න ජපානයට යවලා ඒ ව්‍යාපාරයකට ආරම්භ කරන්නේ. එතුමාගේ තාත්තගේ වීමඩුව තමයි නිර්මාණය වෙන්නේ දොන්කරොලිස් ආයතනය. ව්‍යවසායකත්වය ගැන අපගේ ඉතිහාසයේ පළමුවෙන්ම කතා කරපු නායකයා තමයි අනගාරික ධර්මපාලතුමා. උන්වහන්සේ එතුමා ගොඩාක් වෙහෙස දැරුවා මේ කාර්ය මතු කරගන්න අවසනාවට අපි එතුමාගේ එම කාර්යභාරය අවතක් කරලා තියෙනවා. අපි කවුරුත් කතා කරන්නේ කවුරු මේ ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. දැන් මේ සම්බන්ධව ඔබ අධ්‍යයනය කරාම ඉතිහාසය අපි ලෝක ඉතිහාසෙට ගියාම අපි 1776 වගේ කාලේ මේ ගැන ප්‍රංශ ජාතිකයෙක් වන කටිඩර් සාමිවරයා කියනවා ව්‍යවසායකයෙක් කියලා කියන්නේ අණ්ඩටේක කෙනෙක්. අණ්ඩටේක කියන්නේ වගකීම් බාර ගන්න කෙනෙක්. ඔන්න ඔබ තමයි පළවෙනිම ඉතිහාසයේ අපිට ව්‍යවසායකත්වය ගැන කතා කරන තැන හම්බ වෙන්නේ. පසු කාලෙදි මැක්ස් වෙබර් කියන සමාජ අපි ගත ආර්ථික විද්‍යාඥයා කියනවා චින්තකයා ව්‍යවසායකයෙක් කියන්නේ සමාජ පරිවර්තකයෙක්. සමාජය පරිවර්තනය කරනවා, වෙනස් කරනවා. ඊළඟ අපි ගත්තොත් එහෙම රොස්ටෝ කියන ආර්ථික විද්‍යාඥයා කියනවා සමාජයේ වර්ධනය සම්පූර්ණයෙන් පවතින්නේ ව්‍යවසායකත්වය මත. මොකක්ද මේ එක එක්කෙනා මේ විදිහට කියනකොට අපිට කොහොමද ව්‍යවසායකත්වය ප්‍රකට? ව්‍යවසායකයෙක් කියන්නේ පොදුවේ අපි දන්නවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඩ්‍රයිට් සම්පත් එකතු කරලා භූමිය සමය ප්‍රාග්ධනය එකතු කරලා යම් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ පවත්වාගෙන යමින් ඒක නායකත්ව දෙමින් ඒ මේ වන තැනත් අපි කියන ව්‍යවසායකයෙක් කියලා. මේක තමයි පොදු මතය. හැබැයි මේ ගැන පසු කාලෙදී තවත් වෙනස් මතයක් එනවා. පිටට අපුරුල් මතයක්. ඒ තමයි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ නවෝත්පාදනය සිදු කරන කෙනා කියලා. මොකද මේ නවෝත්පාදනය කියලා කියන්නේ? නවෝත්පාදනය කරන්න පුළුවන් ක්‍රම පහක් ගැන කතා කරනවා. එකක් තමයි අලුත් භාණ්ඩයක් වෙනකොට ඉදිරිපත් කරනවා. අලුත් භාණ්ඩයක්. දැන් අපි දන්නවා අද ලෝකයේ නොයෙක් නිර්මාණ නිෂ්පාදනය තියෙනවා. පරිගණකය වෙන්න පුළුවන්, ඊළඟට CD තැනිය වෙන්න පුළුවන්, USB pen එක වෙන්න පුළුවන්. මේ තාක්ෂණික මෙවලම් අලුතෙන් නිර්මාණය කරන. මේ අලුතෙන් දෙයක් product එකක් නැත්නම් සේවාවක් අඳුන දෙන එක අපි කියනවා එක ගුණාත්මක. දෙක අලුත් වෙළඳ පොළක් ගන්න. දැන් තියෙන භාණ්ඩයකට තව වෙළඳ පොළක් නිර්මාණය කර ගැනීම අපි කියනවා විවසායක. Right.
තුන්වෙනි අවස්ථාව තමයි අපි කියනවා නව නිෂ්පාදන ක්‍රමවේදයක්. ව්‍යවසායකයෙක් හැටියට පුළුවන් නව නිෂ්පාදන ක්‍රමවේදයක් හඳුනා දෙන්න. ඔබ දන්නවත් දන්නේ මේ ක්‍රමවේදය කියන එක මෙතඩ් කියන එක දිගින් දිගටම ලෝකේ සංවර්ධන වෙන එකක්. දැන් ටොයෝටා සමාගමට තියෙන නිෂ්පාදන ක්‍රමවේදය ඒ ආයතනට විශේෂ එකක්. අපි කියන ටොයෝටා මැනුෆැක්චරින් මෙතඩ් එක ඒ ටොයෝටා වේ ටොයෝටා කල්චර් ටොයෝටා සිස්ටම් කියලා මොක් තියෙනවා. ඒ ටොයෝටා සමාගමට පුදුම හැකියාවක් තියෙනවා. තාම ඉහළ පුරත්වයේ නිෂ්පාදනයක් කරන්න හොඳ ෆ්ලෙක්සිබිලිටියක් තියෙනවා. ෆ්ලෙක්සිබිලිටි කියන්නේ නිෂ්පාදන යන අතරතුර ප්‍රොඩක්ට් රේන්ජ් එක මාරු කරන්න පුළුවන් අප්‍රකාරකට. එහෙම ක්‍රමවේදයක් නේ ක්‍රමවේදයක්. තු හතරවෙනි අවස්ථාව තමයි අලුත් මැටීරියල් එකක්. නම්සි අමුද්‍රව්‍යයක් අලුතෙන් හොයා ගන්නවා නිෂ්පාදන වල. භාණ්ඩ නිෂ්පාදනය කරනකොට ඊට අවශ්‍ය වෙන මැටීරියල් එකක් අලුතෙන් හොයා ගන්නවා. කවුරුත් මෙතෙක් පාවිච්චි නොකරපු දෙයක්. ඒක අපි කියනවා නව උත්පාදනයක් කියලා. අවසාන පස්වෙනි කාරණේ හැටියට කියනවා නව සංවිධාන ව්‍යුහයක් නැ ක්‍රමවේදයක් අඳුරලා දෙනවා නම් ඒකත් ඒක නව උත්පාදන ක්‍රමයක් ව්‍යවසායක. සබ් ව්‍යවසායකය කියලා කියන්නේ ජෝෂප් ෂුම්පීට කියනවා නව උත්පාදනයේ ක්‍රමී ආර්ථිකයට අලුත් යමක් ඉදිරි කරමින් නායකත්වය දෙමින් මේ ආර්ථිකය ප්‍රසාරණය කරන කරා තමයි ව්‍යවසායකය කියලා කියන්නේ. ඔක තමයි අපි දැනට පිළිගන්න පුළුල් නිර්වචනය. දැන් ඔබ හැමෝම දන්නවා යම් ආයතනයක් පටන් ගන්න කවුරුහරි නායකත්වයක් ගන්න කෙනෙක් ඉන්න ඕනේ. මම ඒකයි කිව්වේ මේ පාසල අපි ගත්තොත් මේ අශෝක විද්‍යාලය ආරම්භ කිරීම කෙරෙහි අපේ ගත්තර රාහුල මහතුරුන් වහන්සේ එතුමාගේ හිතේ හීනයක් තිබුණා. දැක්ම එහෙම දෙයක් කරන්න ඕනේ මේ කොරණ පළාත මේ දරුවන්ට ඇස්පාද ජාත්‍යන්තරයට අවශ්‍ය කරන මේ දරුවෝ නිර්මාණය කරා. එහෙම හිතපු අපේ හාමුදුරුවෝ අවස්ථා ගණනාවකදී මේ අවශ්‍ය කරන සැලසුම් සැදුවා. අවසර ඉල්ලුවා. අවසර ලැබුණේ නැහැ. ආයි අවස්ථාවක් ආවම ආයි ගිහින් අවසර ඉල්ලුවා. අවසානයේ ජය ගත්තා. ඒ නිසා තමයි උන්වහන්සේගේ විවසායකත්වයේ ගුණාංග නිසා තමයි අපි අද මෙතන මේ පාසලක් පවත්වාගෙන යන්නේ. එහෙනම් විවසායකයෙක් පැත්තකින් නායකයෙක් දැක්මක් තියෙන මුජ්ජලේ මොකද්ද මේ දැක්ම කියලා කියන්නේ? දැන් අපිට අපේ රටවල් අපි ගත්තොත් එහෙම මොකක් ඉහළ දැක්මක් තිබිච්ච ඉහළ අරමුණු තිබිච්ච දෙවැන්ත ව්‍යවසායකත්වයක් තිබිච්ච ජාතිය. දැන් බලන්න සීගිරිය දිහාට ගිහින්න. සීගිරිය හදපු එක අමතක කරන්නකො. සීගිරිය වගේ නගරයක් නිර්මාණය කරන්න මේ දෙවැන්ත කලබලක් වටා අගල් නිර්මාණය කළා. මහා දෙවැන්ත මාලිගා නිර්මාණය කළා. පොකුණු නිර්මාණය කළා. ජල උල්පත් නිර්මාණය කළා. චිත්‍ර ඇඳලා මෙවැනි මහා දෙවැන්ත දෙයක් නිර්මාණය කරන්න කරපු එක පැත්තකින් තියන්නකො. කවුරු හරි එහෙම කරන්න හිතපු කෙනා එහෙම හිතන්න ශක්තියක් තිබීම ගැන හිතන්නකො කොහොමද කියලා. දැන් අපිට හිතෙනවා දෙයක් අපිට මහා කළුබලක් දැක්කා හිතෙන්නේ මේක කියුබ් වලට කඩලා කීරද විකුණන්න පුළුවන් කියලා. එහෙම තමයි අපි දැන් අපේ මානසිකත්වය හදාගෙන තියෙන්නේ. හැබැයි අපේ මුතුන් පිටට පුළුවන්කම තිබුණා right එහෙම එකක් දැක්කම මේක මහා දෙවැත්ත නිර්මාණයක් බවට පත් කරන්න වාසනාවක මහත බලයක් අදටත්
විදේශිකව ලංකාවට එන්නේ 6 ගෙන් 180ක් සංචාරකයෝ අනිවාර්යයෙන්ම සීගිරිය බලන්න යනවා. එහෙනම් කස්සප රජුව හදපු සීගිරිය තමයි අද ටූරිසම් දුවන්නේ. අද ටූරිසම් දුවන්නේ ලංකාවේ කස්සප රජුවට පිසිදෙයි. අපි හිතන්න ඔය තියෙන දාග අභේගිරිය වෙන්න පුළුවන්, චේතවනාරාම වෙන්න පුළුවන්, හිතන්නකො මේ පරිමාව. දැන් හිතන්නකො එහෙම නිර්මාණයක්, මේ දෙවැන්න නිර්මාණයක් කරන්න ඕනේ කියලා හිතුවේ. අපිට හිතෙනවා. අපිට හිතෙන්නේ. අපි බලන්න පොඩියෙන මොන හරි දෙයක් කරලා ජාම්බියට. හැබැයි එහෙම නෑ. අපේ මුතුන් මිත්තන්ට තිබ්බා මහා ලොකු දේවල් කරන්න ඕනේ කියලා. දෙවැන්න දේවල්. අන්න අපි කියනවා දැක්ම. දැක්ම කියන කෙනෙකුට අමුතු දෙයක් නෙවෙයි. අපි අපේ අනාගතය පිළිබඳව අපි කොහොමද කොතනද ඉන්න ඕනේ කොහටද යන්න ඕනේ කියලා අපේ හිතේ මැවෙනවා නම් යම් චිත්‍රයක් අන්න ඒක තමයි දැක්ම. මම හොඳ උදාහරණයක් කියන්නම්. අපි පරක්‍රම බාහු රයිතුමා කියපු දෙයක් තමයි අහසින් වැටෙන එක දියබදක්වත් ප්‍රයෝජනෙට නොගෙන මහා මූදට ගලා යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. මොකක්ද ඒ දැක්ම? ඒ කියන්නේ මහා මූදට වැටෙන අහසින් වැටෙන ජලය යම් වාරි කර්මාන්ත හරහා මේ කෘෂි කර්මාන්තයට යොදවලා භාවිත කරලා තමයි මහා මූදට යවන්නේ. නිකන් යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ වැව් අමු දාග වැව් අමු ඒ වගේම කෘෂි කර්මාන්තය පෝෂණය කරන්න එතුමගේ නිදි දැක්ම තමයි එතන තිබුණේ. එහෙම දැක්මක් තිබුණ නිසා තමයි පරාක්‍රම සමුද්‍රය වගේ හැදුවේ. ජාල වාරි කර්මාන්තය. ඒක ප්‍රශ්න තියෙන්නේ එතුමාලා ඒ කාලේ එහෙම දැක්මක් එක්ක වැඩ කරපු නිසා තමයි ඒ නිර්මාණ කළේ. සමර්ථ තියාගන්න ව්‍යවසායකත්වය උදේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහාම නෙමෙයි. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා නෙමෙයි. ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයෝ අපි කියන සාමාන්‍යයෙන් සඳහන් කරාට ව්‍යවසායකත්වයේ කියන එක හැමතැනම සම්බන්ධ කරන්න පුළුවන්. ව්‍යවසායකත්වය අපිට පුළුවන් අපේ වෘත්ති ජීවිතය තුළ කරගන්න. ව්‍යවසායකත්වය මොනවා දේශපාලනයට විරුද්ධ කරන්න පුළුවන්. භාවිත කරන්න පුළුවන්. දේශපාලන ව්‍යවසායකත්වය. සමාජ සංවිධානවලට ව්‍යවසායකත්වය ආදේශ කරන්න පුළුවන්. පපුචු උදාහරණයක් කියනවා. බංග්ලාදේශ ඉන්දියා මහාචාර්යවරේ ප්‍රොෆෙසර් මොහමඩ් යූනුස්. කවුද නම? ප්‍රොෆෙසර් මොහමඩ් යූනුස්. මේ මහත්මයා ආර්ථික විද්‍යාඥයෙක්. ආර්ථික විද්‍යාව ගැන දන්න මේ මහාචාර්යවරයා ආර්ථික විද්‍යාව උගන්වලා පාරේ ඇවිදගෙන යනවා තමයි ගෙදර. යනකොට එයා දකින්න 1970 ගණන්වල මහා සාගතයක් ඇවිල්ලා කන්න නැතුව මිනිස්සු පාරේ ආපතේ වැටලා ඉන්න සමානයි මෙරිලා. මේ දේශදෙන්නල යන මහාචාර්යවරයාට කල්පනා කරනවා මම උගුණ ආර්ථික විද්‍යාව වැඩක් තියෙනවද මේ රටේ මිනිස්සු කන්න නැතුව මෙරනවා. මේ මිතුමු මේ ආර්ථික විද්‍යාඥයා දවසක් විශ්වවිද්‍යාලයේ උගන්වන එක කරලා ඉවරුණාට පස්සේ ඇවිදගෙන ගියා අම්මාට දෙන්න. ඇවිදගෙන යනකොට මේ ගමේ සාමාන්‍ය පොඩි ගෙවල් වල කරන කර්මාන්ත දියා කියලා වාඩිලා කතා කරා යාත් එක්ක. තේක වට්ටිය හද නම්මගෙන ගියවා මේ වට්ටිය හදන්නේ කීයකට දෙකද? කීයද කියලා නම් දන්නේ නැහැ. මම මේක හදනවා මට මේ බටපතුල් ටිකයි දීපු මනුස්සයා තමයි මම මේක දෙන්න ඕනේ. එයා දෙන ගාණක් තමයි ගන්න ඕනේ. මම ඒක යාට දෙන්නේ නැහැ. යානේ මට අමුද්‍රව්‍ය දෙන්නේ. ඒ නිසා මම යාට දෙන්න ඕනේ. මහාචාර්යරේ අහනවා මේ අම්මගේ කාන්තාවගේ හොඳයි ඔබට බටපතුරු සල්ලි දීලා ගන්නවා කියලා තිබුණොත්
ඔබට මේක කීයට විකුණන්න පුළුවන්ද? ආපෝ එහෙමනම් මුද ගන්න දෙන්න පුළුවන් අපට ලාභෙකුත් තියෙනවා. මේ වගේ දෙතුන් ගුණයක ලාභෙට දෙන්න පුළුවන්. මහාචාර්යවරයා එනවා විශ්වවිද්‍යාලයට. ඇවිල්ලා තමන්ගේ ගෝලයොත් එක්ක හදනවා කුංචි ණය ව්‍යාපෘතියක්. ඩොලර් 27ක් 1972 ඩොලර් 27ක් ඩොලර් 27ක් අරන් ගිල ගමේ අයට ණය දෙනවා පොඩි ව්‍යාපාර කරන්න. දැන් අර අම්මා ඌඩ සැපයුම් කරමින් ගන්නේ සල්ලි දීලා අරගෙන ආදලා ඉහළ මිලකට විකුණලා එයා යම් ආර්ථික ප්‍රතිලාභයක් ලබලා අර මුදල ගෙවා ගන්නවා. ඔන්න පළවෙනි අත්දැකීම මහාචාර්යවරයා. මහාචාර්යවරයා මේක ගිල තව පොඩ්ඩක් ව්‍යාප්ත කරනවා. මෙහෙම කරලා මේ මහාචාර්යවරයා පටන් ගන්නවා සුත්‍ර ණය මයික්‍රෝ ක්‍රෙඩිට් කියලා concept එකක් ලෝකේ. එයා ආයෙ දැන් නම් කරනවා ඒකට ග්‍රාමීන් ක්‍රෙඩිට් කියලා. අද මේ බංග්ලාදේශයේ දුප්පත්කම 50% විතර අඩු කරන්න හේතු පාදක වන සංවිධානයලා තියෙන ග්‍රාමීන් ක්‍රෙඩිට්. මකද හයිදනාමි කණ්ඩායම් හදලා සුළු ණය දීලා ඒ ව්‍යාපාර ව්‍යවසායක දියුණු කරන්න මූල්‍ය ශක්තිය ලබා දෙන ව්‍යාපාර මෙයා දෙන්නේ දුප්පත් අයට. සල්ලි දීලා දෙන්නේ දුප්පත් අයට. අපනේ මේ කණ්ඩායම් හැදෙන්නේ කණ්ඩායම මතද කණ්ඩායම තමයි ණය දෙන්නේ කණ්ඩායමෙන් තමයි ඊට පස්සේ ඒ කලමනාතර මේ කරන්නේ ණය. යම් විදිහකින් ඒ ණය ගත්ත කෙනා ගෙවුණේ තුත් කණ්ඩායමේ වාග්යට ඕන. ඒක තමයි හැදෙන්නේ. මේ විදිහට ශුද්ධ ණය ප්‍රමේ මේ කණ්ඩායම ඇතුලේ වක් 90% කාන්තාවෝ බංග්ලාදේශී කාන්තාවන් ණයට ගන්ද මේ ව්‍යාපාර කරන එකට අනු බල දෙන්නේ නැහැ. මේ මාත්‍යාට ලොකු කරදර වෙනවා. මේ මාත්‍යාගේ කාර්යාල කිඩි තියෙනවා. ඒත් මේ මාත්‍යා නතර කරන්නේ නැහැ. අවසානයේ 1206 මට මතක ඇදී. ඔව් 7. මෙතුමට සහ මෙතුමගේ ආදරයට නොබෙල් සාමතාගේ හම්බ වෙනවා. නොබෙල් සාමතාගේ. ඇයි? මේ දුප්පත්කම තියෙන රටේ දුප්පත්කම තුරන් කිරීම සඳහා ඩොලර් බිලියන 7ක් වෙනුන ණය දීලා තියෙනවා. ඩොලර් බිලියන 7ක්. මේ ණය දෙන්නා වගේම අය කරගන්න එකත් 98ක් අයලා තියෙනවා. මේක විශිෂ්ට වාර්තාවක්. ණය දෙන්නේ දුප්පතුන්ට. දැන් මම මාත්‍යා කතාව ඇහුවොත් එහෙම ඒ මාත්‍යා කියනවා සාමාන්‍ය බැක්කු දෙන්නේ ණය දෙවන්න පුළුවන් අයට. මම යකින මෙන්න මම මේ සාමාන්‍ය බැක්කු කරන ක්‍රියාවලිය කන පිට ගහලා තමයි මම කරන්නේ. මොකද කන පිට ගහුවොත් කියන්නේ සාමාන්‍ය බැංකුවක් ගිහිල්ලා ණය දෙන්නේ සල්ලි නැවත ගෙවන්න පුළුවන් වෙන්න. මම දෙන්නේ එහෙම හක්කමක් නැති අය. ඊළඟ බැංකුව ණය දෙන්නේ බැංකුව ළඟට ආවොත් විතරයි. මම ළඟට ගන්න ඉන්නේ ගෙදරට ගිහිල්ලා දෙන්න. ඒ වගේම ඒ ණය සම්බන්ධව යම් ගැටලුවක් වතුනොත් එහෙම ඒ කණ්ඩායමක් අතරේ කණ්ඩායමකින් තමයි කරවනා කරන්නේ කරන්නේ මම ගිහිල්ලා එකට වැඩිහත් දෙන්නේ නැහැ නඩු දාන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය වැටු නඩු දානවා. මෙන්න මේ වගේ මේ සංවිධානය එතුමා ඊට පස්සේ තව දෙයක් කරනවා. එතුමා තම ව්‍යාපාර ජාලාවක් ආරම්භ කරනවා. උදාහරණයක් ගත්තොත් එඩියුකේෂන් වලට, IT වලට, telecommunication වලට, ක්‍රියාර නිෂ්පාදනයට, අරමුදල ආයෝජනය කරනවා. කරලා ඒවා social enterprises සමාජ සංවිධාන ලෙස වැඩි දියුණු කරනවා. මොකද මේ සමාජ සංවිධාන කියන්නේ ලාභ පරමාර්ථයක් නෑ. සංවිධානය තියෙනවා යම් නිෂ්පාදනයක් කරනවා, සේවාවක් සපයනවා, ලාභයක් වෙනවා, ඒ ලාභය නැවත ආයෝජනය කරනවා, නැවත ඒ සේවාව පුළුල් කරනවා. උදාහරණයක් ගත්තොත් ඒ බංග්ලාදේශයේ තියෙන වතුර ප්‍රශ්නය. වතුර ආසනික වල මිසලා. සපිරිසුදු වතුර පෙරලා හදලා දෙන්න ව්‍යාපෘතිය පටන් ගන්නවා. ඒකේ ලාභයක් වෙනවා. ඒ ලාභය නැවත නැවත ඒ ව්‍යාපෘතියේ ප්‍රයෝජන. ඔන්න එක. තව දෙයක් කරා ඩනෝන් කියලා
ලෝකෙ ප්‍රසිද්ධ යෝගට් සමාගමක් එකතු වෙලා හොඳ යෝගට් එකක් හදනවා නියුට්‍රිෂස් වැලියු එකක් තියෙනවා. ඒ යෝගට් එක හදන්නේ මේ දරුවගේ පෝෂණය. ඒක බොහොම අඩු මිලකට දෙන්නේ. ඒක ලැබෙන ලාභයක් නැවත ආයෝජනය කරනවා ඒ ව්‍යාපාරෙම ව්‍යාපාරෙ පුරුදු කරනවා. ගෙදර ගිරියන්නේ නැහැ. මෙයාදී වශයෙන් ග්‍රාමීන් ක්‍රෙඩිට් සහ ග්‍රාමීන් නම් ව්‍යාපාර ජාලාවක් ආරම්භ කරනවා. මේ මාත්‍ය ලංකාවට තාම. මම කියන්නේ නෝඩ මෙච්චර. එතුමා ඩොලර් 27ක් අතේ තියාගෙන පටන් ගත්ත ව්‍යාපෘතිය අද ඩොලර් බිලියන 12ක් වෙනයි දිගට. විශාල දෙවැන්න ව්‍යාපෘතිය. එතුමාට තිබුණා දැක්ම. ඒ තමයි ඒ බංග්ලාදේශයේ ඒ දුප්පත්කම නැති කරන්න ඕනේ කියන්නේ. මිනිස්සු බඩගින්නේ මැරෙන්න ඕනේ නෑ. මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ඕනේ. මගේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව මේකට විසඳුම් දෙන්නේ නෑ. මම ක්‍රමයක් හොයන්න ඕනේ නව නිර්මාණයක් කරලා. එතුමා කරේ නව සංවිධාන විහුයක් නිර්මාණය කරා. ඒ තමයි ග්‍රාමීණ ක්‍රෙඩිට් එක. ඒක නව ප්‍රොඩක්ට් එකක් නැත්නම් සර්විස් එකක් නිර්මාණය කරා. ඒ තමයි චුද්දනය. ඔය දෙක ලෝකෙට ඉදිරිපත් කරේ මේ මාත්‍ය. දැන් අපි දන්නවා බ්‍රේක් එච්.එන්.ඩී. ග්‍රාමීන්, සිලිකෝ ග්‍රාමීන්, වලින් මේ ග්‍රාමීන් කියන නමින් ව්‍යාපාර ලංකාවට පටන් ගන්න දෙන චුද්දනය. හැබැයි මේ ව්‍යාපෘති වල මූල ආරම්භකය අර මාත්‍ය. මේක උදාහරණයක් මම මේ දී. සවිවසායකෙක් වෙන්න උදේ මම කක් කියන්නම් විවසායකෙක් වෙන්න මුදල් අතේ තියෙන්න ඕනේ නෑ තියෙන්න ඕනේ අදහස් නවෝත්පාදන නැව්‍ය අදහස් ඒකම හඳුනාගැනීමේ හැකියාව මොකක්ද ව්‍යාපාරික අවස්ථාව business opportunity මොකද business opportunity කියන්නේ එකක් හරියට ව්‍යාපාරික අවස්ථාවක් කියලා වෙන මොකුත් දෙන්නේ අපි ජීවිතවල සමාජයේ තුල යම් පාරිභෝගික කණ්ඩායමකදී දැවෙන ප්‍රශ්නයක් අපිට අඳුර ගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නෙට දැනුත් මුකුත් විසඳුමක් නැත්තම් ඒ ප්‍රශ්නේ විසඳන්න අපිට හොඳ විසඳුම් මාර්ගයක් නැත්තම් සේවාවක් හදන්න පුළුවන් නම් අන්න ව්‍යාපාරික අවස්ථාව දැන් අර ග්‍රාමීණ ක්‍රෙඩිට් කියන කතාවයි මම මුල ආරම්භය ගත්තොත් එතුමා දැක්කේ මොකද්ද ව්‍යාපාරික අවස්ථාව? දැක්ක දේ තමයි සාම්ප්‍රදායික බැංකුකරණය තුල දුප්පත් මිනිස්සුන්ට දුප්පත්කමෙන් එළියට එන ක්‍රමයක් නේ. සාම්ප්‍රදායික බැංකුකරණය තුල සල්ලි තියෙන අය විතරයි ණය දෙන්නේ සල්ලි නැති අයට ණය දෙන්නේ නැහැ. සල්ලි නැති අයට පොඩි හරි ණයකට දුන්නොත් එයාගේ ආර්ථිකය ගොඩදාන්න පුළුවන්. හැබැයි ඒකට මේ සාම්ප්‍රදායික මූල්‍ය ක්‍රමය තුල ඉඩක් නැහැ. ඔන්න අවස්ථාව අඳුරගත්තා. එතුමා අඳුරගත්තා මේ දුප්පත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා ඒකට විසඳුම් නැහැ. එයා හැදුවා නිර්මාණය කරා විසඳුම් මාලාවක්. අවසානයේ එතුමාට හැකි වුණා දෙවැත්ත ව්‍යාපාරයක් ගොඩනගන්න. අවසානයේ නොබෙල් ත්‍යාගී සාමයෙන් සාමතාවකට